නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනාධිපතිවරයා තමාට විශ් වැඩිම පාර්ලිමේන්තුවේ වැඩිම සහය ඇතයි විශ්වාස කරන පුද්ගලයා අගමැති ලෙස පත්කරීම බාධාවක් නැහැ. ඒක පැරණි ව්‍යවස්ථාවෙත් එහෙමයි, දානමයට පසුවත් එහෙමයි. ඒ නිසා කිසිදු බාධාවක් නැහැ මේ ජනමත, මේ ජනවරමට ගරු කරලා, මේ ජනවරම කිලිටි නොකර, මේ ජනවරමට අනුව ආණ්ඩුවක් පිහිටවලා පොරොන්දු වෙච්ච දේ ක්‍රියාත්මක කරගෙන යන්න කිසිදු බාධාවක් නැහැ. ජනතාවට කරන අගෞරවයක් තමයි නැවත ජනමතයක් විමසීම අවශ්‍යයි කියලා යම් කිසි කෙනෙක් කියනවනම් අවශ්‍ය නැහැ. මේ ජනමතේ විමසලා එක දවසයි. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන දේ. ඔවුන්ට FCID යන්න තියෙනක වළක්ව ගන්න, ඔවුන්ට කොමිෂන් ඉදිරියේ යන්න තියෙනක වළක්ව ගන්න, ඔවුන්ට සිරගෙවල් වල යන්න තියෙනක වළක්ව ගන්න, රිෂාඩ් බජුදුල්ලා හකීම්ලා කොමිසමක් ඉදිරියට ගෙනලා පොලිසියෙන් කට උත්තර ගන්න එක වළක්ව ගන්න. ඒක වළක්වගෙන දේශපාලන වේදිකාවක උඩ නගින්න තමයි ඡන්දයක් අවශ්‍ය වෙන්නේ. අපිට ඡන්දයක් අවශ්‍ය නැහැ. මේ රටේ ජනතාවට අවශ්‍ය නැහැ. මේ රටේට ආදරය කරන කිසිවකට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ දීපු ජනවරමට අනුව ආණ්ඩුව කරගෙන යන්න. ඒක අවශ්‍ය වෙන්නේ වේදිකාවට නැගලා ආයෙත් කෑ ගහන එක පටන් ගන්න වෙන්නේ. හිරේ යන්නේ නැතුව කෑ ගහන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ වේදිකාවට නැගලා ඡන්දයක් ප්‍රකාශයට පත් කළොත්. ඒ නිසා කාගේවත් 3-2 මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මේ දුෂ්ට බලවේගවල 3-2 අවශ්‍ය නැහැ. පිරිසුදු පාර්ලිමේන්තුවක් ආපු දවසක 3-2 මේ රටේ ව්‍යවස්ථාව, නව ව්‍යවස්ථාවක් ගේන තත්වයක් තියෙන්නේ. මේ දුෂ්ට බලවේගවල 3-2 ඉල්ලා සිටීමම පාර්ලිමේන්තුව විසිරවන්න ජනමතයට කරන අගෞරවයක්. නිසා ඒක අවශ්‍ය නැහැ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඉතාම පැහැදිලි ජනමතයක් ලැබිලා තිනවා. ඒකට අනුව එතුමාට ආණ්ඩුව පිහිටවන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන ජාතික බලවේග හැටියට එහෙම ආණ්ඩුව පිහිටවයි කියලා. එහෙම නැතුව 113 පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි කවුරුන් නෝ ආණ්ඩුව පිහිටවෙන් පස්සේ මේ පැත්තට එනවා නම් සමාව අරගෙන ජනතාවගෙන් ඔවුන් කළ වැරදි නිවැරදි කරගෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුව පිහිටවන්න ඔවුන්ගේ අස්සන් එකතු කිරීම අවශ්‍ය නැහැ. අපි ඒක හෙලා දකිනවා. ඒක මේ ජනවරමට අගෞරව කිරීමක්. breaking.lk